අල්ලංගියා හරි හැබැයි මෙහෙම එකක් තියෙනවා නෝන අපි ඉදිරි වැඩසටහන ඉදිරි කොටසේදී අපි ඒක සාකච්ඡා කරමු දැන් අලකේශ්වරව එහෙම කුදලගෙන අරන් ගියේක රාජ්‍ය තාන්ත්‍රිකද කියලා කෙනෙක් අහන්න පුළුවන් එහෙම කුදලගෙන අරන් යන්නේ ඒක අපි මේ කුදලගෙන යනවා කියන එක භාවිතා වෙන්නේ ඒක මේ මෙහෙම වඩම්මගෙන ගිය එක නෙමෙයි ඒක අල්ලගෙන ගියා හරි දැන් අපි තියෙනවනේ ඔය හරක් පුසි කරනවා කියලා ඌරෝ හරක් පුසි කරනවා කියන්නේ කැස්ට්‍රේෂන් කියන එක. කියන්නේ වන්දභාවයට. වන්දභාවයට වන්දියාකරණය කරනවා. වන්දේකරණය කරන්න පුළුවන් සත්කමකින්. එහෙම කරලා තියෙනවා. එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය වලින් වන්දේකරණයට ලක් කරනවා. ඒ කියන්නේ අර මුෂණ කෝෂවල පොඩි සත්කමක් කරනවා. කරලා ඒක මේ වගේ තින් දැන් කෙනෙක් අහන්න පුළුවන් හරි වැඩන්නේ ආණ්ඩුවෙන් වන්දේකරණය කරනවද කියලා. දේශපාලනේ ඉන්න අය එහෙම කරලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් එහෙමයි යොදවලා තියෙන්නේ රජුගේ ළඟම සේවයට අන්තපුරේ සේවයට unlimited history අපේ ජාතික කතාව අයිබුවන් එහෙමනම් අවුරුද්දේ පළවෙනි වැඩසටහනෙන් පස්සේ පළවෙනි වැඩසටහන 139 වෙනි වැඩසටහන ඊට පස්සේ අපි දෙවෙනි වැඩසටහන මේ සතියේ අපි මේ ගෙන එන වැඩසටහන ඉතින් 140 වෙනි වැඩසටහන විදිහට unlimited history 140 වෙනි වැඩසටහනට එහෙනම් මහාචාර්ය රාජසෝම දේවයනුත් ඔබත් අපි net fm මැදිරියට ආදරෙන් පිළිගන්නවා ඉතින් පහුගිය දවස්වල කතා බහ කරපු දේවල් ඔබ ඉතාමත් ආසාවෙන් ග්‍රහණය කරගෙන තිබුණා මේ අපේ ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගිච්ච විදිය මේ අද දවස දක්වාම අතීතයේ සිට ආපු විදිය වැඩසටහන් 150කට ආසන සංඛ්‍යාවක් 150ක් කියනවාද 140 වෙනි වැඩසටහන් වලට අපි විවිධ වැඩසටහන් මීට පරිබාහිරව ඔබ වෙත ගෙනාවා ඉතින් ඒවත් එක්ක අදත් unlimited history වැඩසටහන ආරම්භ කරන්නයි යන්නේ සර් අපි ඉතින් විශේෂයෙන් මේ කියන්න ඕනේ කාරණා දෙකක් තුනක් තියෙනවා වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා යලිත් මතක් කරනවා අපි විශේෂයෙන්ම මේ වැඩසටහන මූලික වශයෙන්ම නිෂ්පාදනය කරන්නේ net fm රේඩියෝවේ හැම සඳුදාම සඳුදා දවස පොය දවසක් හරි විශේෂ නිමාඩු දවසක් නොවුනොත් හැම සඳුදාම රාත්‍රී 7:30 සිට රාත්‍රී 9 දක්වා පැය එකමාරක් කාලයක් රේඩියෝ වැඩසටහනක් විදිහට ඒ කියන්නේ ඔබට අහන් ඉන්න පුළුවන් තාක්ෂණික කාරණා යොදාගෙන ඒ රේඩියෝ හැම එකක්ම තියෙනවනේ දැන් අපි බත් එකක් වෙන විදිහට කේක් එක හදන්නේ නැහැ නේද සර්? ඔව්. හරිද? පහන් රාත්‍රලක් හදන විදිහට කේක් හදන්නේ නැහැ. ඒ ඒකට අනන්‍ය රසයක් සහ අනන්‍ය තාවයක් තියෙනවා හැම එකකටම. ඉතින් ඒ රේඩියෝ මේ විදිහට තමයි හදන්නේ. සමහර ලාවට තෙල් හිඳින්න ගිහිල්ලා කළු දොදොල් හැදෙන වෙලාවල් තියෙනවා. ආ ඒ වගේ වැඩක් තමයි මේ YouTube එකේ ඔබ බලන්නේ. අපි රේඩියෝ තෙලක් හිඳින්නේ මේ YouTube වැඩසටහන වීඩියෝ වැඩසටහන කළු දොදොල් වගේ එකක් තමයි. ඒකේ අතුරුපලයක්. අතුරුපලයක්. ඉතින් ඒක හින්දා අපි රේඩියෝ තාක්ෂණයට ඇහුම්කන් දෙන තාක්ෂණයට මූලිකත්වය දීලා කරන්නේ. හැබැයි අර කළු දොදොල් දානකොට අපි තව පිටියෙමව දානවනේ. ඒ වගේ වීඩියෝ වැඩසටහනට සමහර ලාවට අපි ආදර්ශ රූප එකතු කරනවා ඔබට පහසුවක් වෙන විදිහට. මොකද සමහර අය අපි මේ රේඩියෝ කාරණේ අපි ගියසරෙත් කිව්වා රේඩියෝ එකක අහන් ඉන්න කරන එක වීඩියෝ එකේ බලනකොට ඔබට සමහර ලාට සමහර ඒකට ආවේනික බාධාවන් වගේ දැනෙන්න පුළුවන් අපි කතා කරන විදිහෙම. ඉතින් ඒවා බොහොම සානුකම්පිතව රේඩියෝ ශ්‍රාවකයන් අපේ වැඩිම පිරිස රේඩියෝ ශ්‍රාවකයන් මිලියන 2-3ක් රේඩියෝ අහනවා මේ වෙලාවේ. ඉතින් ඒ අයට තමයි ඉලක්ක ගත කරලා තියෙන්නේ. YouTube ප්‍රේක්ෂකයෝ ඔබට බලා ගන්න පුළුවන් කොච්චරද කියලා අපේ රටේ ඉතිහාසෙට තියෙන උනන්දුව කොහොමද කියලා. කවුරු හරි නළුවෙක් හරි නිළියෙක් හරි අපි මේ ඒ වගේ දොස් කියනවා නෙවෙයි නළුවෙක් හරි නිළියෙක් හරි රමුටන් ගෙඩියක් කන විදිය සමහර ලාවට මිලියන එකට කිට්ටුවස ලංකාවේ බලනවා. අපි අපි සිංහලයේ අපේ ජාතිය අපේ ප්‍රෞඩත්වය මේ ශ්‍රී ලංකාව කියලා සමහර ලාවට ඡන්ද කාලවලදී හරි සාමාන්‍යයෙන් ත්‍රිවිල් වල ගහගෙන යන අපි අපේ රටේ ජාතික කතිකාව එහෙම නැත්නම් අපේ අපේ හෙළයන්ගේ අපේ සිංහලයන්ගේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිහාසය කතා කරනකොට ඒව බලන්නේ කොහොමද කියලා ඉතින් ඕගොල්ලන්ට ඔය YouTube එක පල්ලෙහා බලා ගන්න පුළුවන් එක්කෙනෙක් බැලුවත් අපි වැඩසටහන කරනවා කරගෙන ඉතින් ඒක තමයි කියන්න ඕනේ සර් YouTube කිව්වම මට මතක් වුණේ මේ අපි කියන්න ඕන දේවල් පොල්ලෙන් ගහනවා වගේ කියනවනේ ඇත්තටම සර් වර්තමානයේ
මේ අපේ රටේ ඉතිහාසය කන්නේ ඒ වචනෙම කියනවා නම් ඉතිහාසය පිළිබඳව විද්‍යාව වෙනුවට මිත්‍යාව යම්කිසි ආකාරයකට පතුරවන්නේ වීඩියෝ ෆෝන්. ඕන කෙනෙක්ට අපේ ඓතිහාසික ස්ථානයකට ගිහිල්ලා Tamanට එමෙති ඕන විකාරයක් කිසිම අධ්‍යයනයක් නැතුව කියන්න පුළුවන්. ඒකේ තියෙන භයානකම සර් සර් අවුරුදු 50ක් 60ක් හදාරලා මේ વિશે සර්ල වගේ මහාචාර්යවරු විද්‍යානුකූලව කරන්න ගියාම සමාජලාවට මේ ඔය කියන්නේ බොරු කියලා. එහෙම තියෙනවා දැන් හුඟක් වෙලාවට මේ ඊමේල් මාර්ගයෙන් එන පණිවිඩ දිහා බැලුවම නුවන් හුඟක් දෙනා සමහර එවැනි වැඩසටහන් උපුටා දක්වලා එවල තියෙනවා මේක ගැන මොනවද කියන්න තියෙන්නේ මේක ඇත්තක්ද මේක කොහොමද මේකේ සත්‍යතාව කිරා බලන්නේ කියලා ඉතින් අපි ඒවට එහෙම පිළිතුරු සපයන්න යන්නේ නැහැ මොකද හේතුව අපි මේ වැඩසටහන කරගෙන යනවානේ එතකොට අපි මහන්සි වෙලා කාලය අරගෙන පර්යේෂණ කටයුතු වලින් උත්පාදනය කරපු දැනුම විමර්ශන මේ ඔක්කොම පාවිච්චි කරලානේ අපි මේ කතාව කියන්නේ අනිත් එක සර් මේක ජාතික නාලිකාවක් ඔව් මේකට වගකීමක් තියෙනවා මේ අපි ජනතාවට ඇති රේඩියෝ සංඛ්‍යාත පාවිච්චි කරලා කරනකොට ජාතික පුවත්පතක් වේවා ජාතික මාධ්‍ය ආයතනයක් වේවා අපි වගකීමක් අරන් කියන්නේ අපිට භාගාතේ ඔය කටට එන දේවල් කියන්නේ එහෙම කියන්නේ ඒක අපි වගකීමකින් බැඳිලානේ ඉන්නේ අනික මෙහෙම දෙයක්ත් තියෙනවා අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ ශ්‍රාවකයෝ දැනගන්න ඕන මේ වැඩසටහන කරගෙන යන්න අපිට මොකවත් විශේෂ හේතුවක් නැහැනේ මොකද මේක ආර්ථික වටිනාකමක්වත් නැහැ අපි කලිනුත් තියෙන කෙනා සර් දැන් අවුරුදු 3ක් තිස්සේ කිසිම අනුග්‍රහයකෙක් නැතුව ඔව් මේ වැඩසටහන අපි ගෙනියනවා නැත්නම් එතන මායතන විදිහට ඔව් ඉතින් ඒ නිසා සමහර අය කියන්න පුළුවන් ඉතින් ඔය හැම සතියකම ඔහොම කියන්න ඔවට පිටිපස්සේ තව જાති ඇති ඔවට ප්‍රතිලාභ ඇති හොයන්න නේද අපි නම් කියන්නේ හොයන්න පුළුවන් ඉතින් එහෙම හිතනවා නම් එහෙම හිතන්න එකට ප්‍රශ්නකුත් නැහැ නමුත් අපිට යම් කිසි දැක්මක් තියෙනවා යම් කිසි අරමුණක් තියෙනවා මේ වැඩසටහන කරන එක ගැන ඒ නිසා අපි කරුණාවෙන් අපේ හිතවත් ශ්‍රාවකයන්ගෙන් අපේ හිතවත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා මේ අපි කියන කාරණා ගැන හෝ ඉතිහාසය ගැන හෝ එක එක්කෙනා කියන දේවල් මේ එකතු කරලා ඒවා අපිට එවන්නත් ඉතින් කාලයක් ගත වෙනවානේ ඉතින් ඒවා එහෙම කරන්න උවමනා නැහැ අපි ඔක්කොම ගන්න අන්ලිමිටඩ් ඩිස්ට්‍රික්ට් වැඩසටහන ඒ කාලේ යොදවලා වෙන අය කී තව එක්කෙනෙක්ට හරි ප්‍රචාරයක් දෙන්න මොකද අපි මේ එළියේ තියෙන දේවල් ගැන හැම හොඳට දන්නවා අපි දැන් කිසිම කෙනෙක් වීඩියෝ මේ තමන්ගේ දුරකථනය පාවිච්චි කරලා මේ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වීඩියෝ එකක් හදන්නේ නැහනේ එතකොට අපි අහන්න ඕනේ AI කියලා. ඔව් නෑ අනිත් එක YouTube එකට එහෙම වෛද්‍ය විද්‍යාව ගැන දේවල් එකතු කරන්නත් බෑ බ්ලොක් කරනවා. ඒකනේ. ඉතින් ඒකට යම්කිසි විනයක් තියෙනවා. විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න ඕන. ඉතින් අර අපේ ඉතිහාසය ගැන අපි දකින දෘෂ්ටිය අපේ ආකල්පය නිසා ඕනම කෙනෙකුට ඉතිහාසය ගැන ඕනම දෙයක් කියන්න පුළුවන් තත්ත්වයට දැන් තියෙන්නේ. හැබැයි ඒ ලංකාවේ විතරයි සර්. ලංකාවේ විතරයි වෙන රටවල ඒක හොඳින් ඒව ගැන ප්‍රමිතීන් තියෙනවා. දැනුමට ප්‍රමිතියක් තියෙනවා. ඉතින් අපි ඒව ගැන කතා කරලා වැඩක් නැහැ කතා කරලා වැඩක් නැහැ ඔය දැන් ඕකත් එක්කම මට මේ කල්පනා වෙච්ච දෙයක් දැන් ඔබට හිතන්න අපි මේක ඇදගෙන යන්නේ දැන් ලෝකේ විවිධ ආගමික ශාස්ත්‍රවරු ඉන්නවානේ විවිධ ආගමික ශාස්ත්‍රවරු ඉන්න ප්‍රධාන ආගම් 3-4ක් තියෙනවා ඒ කිසිම ශාස්ත්‍රවරයෙක් උපන් ස්ථානය පිළිබඳව මහා කලබගෑනියක් තියෙනවද කොහෙවත් නැහැ ක්‍රිස්තුන් වහන්සේ ඉපදිච්ච තැන මහමුත් නබිතුමා ඉපදිච්ච තැන වෙනත් ශාස්ත්‍රවරු ඉපදිච්ච තැන පිළිබඳව කොහෙවත් අල්ලන් දඟලන්නේ නැහැ. ඒවා පුරා විද්‍යාඥයෝ හොයලා මේ තැන කියලා ඉවරලා නම් කරලා තියෙනවා. ඒ ප්‍රදේශ එලෙසින්ම තියෙනවා. අපි අපේ බුදුරජාණන් වහන්සේ ගැන අපි මේ කොහෙටද යන්නේ? අපි මේ 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 සාකච්ඡාව ගත්තෙම නැහැ. හැබැයි ඔබම කල්පනා කරන්න. මේ සියල්ලම සර් 2009න් පස්සේ ආවේ. පස්සේ ඇති වෙච්ච දේවල්. 2009න් පස්සේ ඇති කරපු දේවල් අපිට තොරතුරු තියෙනවා විවිධ රටවල බුද්ධ්‍යාංශ හිතාමතා අපේ රට හොල්ලලා තියන්න කරන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒකින් ඉඳ අපි එතනින් ඒ කතාව නවත්තමු. ඒ ප්‍රශ්නේ ඔබට තියාගෙන වෙන කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ උපන් ස්ථානය පිළිබඳව කලබගෑනි තියනවාද? ඒත් බුදුරජාණන් වහන්සේ ගැන ඇයි මේ? හරි අපි සර් ප්‍රධාන සාකච්ඡාවට එමු මේ අපි ගිය සැරේ අවුරුද්ද පටන් ගත්තේ
මේ ලෝකේ හිටිය හොඳම රස්ති අදුකාරයෙක් ගැන කතා කළා. ඔව්. මේ ඉතින් මම හරි ආස වචනයක් රස්ති අදුකාරයා කියන එක මේ විභාගාත්‍ය විදුන කෙනෙක් නෙමෙයි. මේ හේතුවක් ඇතුව අපිට මේ පොත්පත් අසලේ රස්ති අදු ගන්න පුළුවන් ඕන තරම් නේද? ඉතින් ඉබන් බතුතා කියන්නේ විභාගාත්‍ය විදපු කෙනෙක් නෙමෙයි. අපි ඔහු ගැන ඉබන් බතුතා සිරිපාදේ වන්දනාවෙත් ආවා AI කියලා 139 වෙනි වැඩසටහනේ අපි කතා කරා. ඒකම සර් අපි ගියවර වැඩසටහන මේ අවසන් කරේ අපේ වීර අලකේශ්වර රජතුමාව කෝට්ටේ රජ කරපු චීනෙන් ආපු අද්මිරාල්වරේ උස්සන් යනවා චීනට. එකගෙන කොපි කියප වචනයක් පාවිච්චි කරපු කුදලගෙන සර් ඉතින් කො කුදලගෙන ගියයි කියලා ඒ සෙන්හා කියන චීන අද්මිරාල්වරයා. ඉතින් දැන් අපේ වීර අලකේශ්වර ඔන්න ගිය සතියේ චීනට ගියා. මේ ඒ චීනේදී මොකද වුනේ කියලා මේ එතනින් පස්සේ අපි ඊළඟ කොටසේ ඊළඟ අඩහෝරාවේදී කතා කරන්න පටන් ගන්නවා ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ. හැබැයි සර් මේ ප්‍රශ්නේ විසඳ ගන්න නැතුව අපිට මං හිතන්නේ කතා කරන්න බැරි වෙයි. ඒ තමයි කවුද මේ ෂෙන්හා කියන අද්මිරාල්වරයා? මොකද්ද ඌට තිබිච්ච උමනාව මේ වීරාලකේශ්වරව උස්සන් යන්න? සහ ඒ පිළිබඳව අපිට කියලා දෙන්න සර්. ඇත්තෙන්ම ෂෙන්හා කියන්නේ චීනයේ ඉඳලා චීනයට සම්බන්ධතාවක් තිබෙන ඔහු ආකාර කීපයකින් අපිට පේන කෙනෙක්. එක පැත්තකින් ඔහු දේශ ගවේෂකයෙක්, ඒ වගේම ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ඒ වගේම ඔහු මුහුද නාවික කටයුතු පිළිබඳ ප්‍රවීණයෙක්, අනිත් පැත්තෙන් ඔහු අද්මිරාල්වරයෙක්. එතන මේ වගේ චරිත ලක්ෂණ කීපයක් තිබිච්ච විශාල පෞරුෂයක් මේ සෙන්හ කියලා කියන්නේ. ඔහු අපි කිව්වොත් 1371 ක්‍රිස්තු වර්ෂ 1371 1433 වගේ කාල පරිච්ඡේදයේ තමයි ඔහුගේ කාලය හැටියට අපි 1411 වෙනදීනේ වීර අලකේශ්වර උස්සන් යන්නේ. එතකොට මේ සෙන්හ කියලා කියන්නේ ඇත්තම ඔහු චීන ජාතිකයෙක් නෙමෙයි. ඔහු උපතේ මුස්ලිම් ජාතිකයෙක්. ඒක අපේ කට්ටිය අහලා තිබ්බා. ඔව්. ඔහු උපතින්ම මුස්ලිම් ජාතිකයෙක්. ඇත්තෙම ඔහුගේ නම චීන ජාතිකයෙක් හැබැයි මුස්ලිම් ජාතිකයෙක් නේද? ඔව් මුස්ලිම් ජාතිකයෙක්. කියන්නේ මුස්ලිම් ආගම ජාතිය ආග දෙකක් නැහනේ නේද? නැහැ. මුස්ලිම් ප්‍රභවයක් ඇති චීන ජාතිකයෙක්. චීන ජාතිකයෙක්. ඔහු මුස්ලිම් වරේක හැටියට ඉපදිලා චීන ජාතිකයෙක් බවට පරිවර්තනය වුණා. එතකොට ඔහුගේ પરම්පරාව දිහා හොයලා බැලුවම අපිට මේ කාරණේ පැහැදිලි. අපි දන්නවා මොංගෝලියාව ඒ වෙනකොට මුස්ලිම් මේ ආක්‍රමණයකට ගොදුරු වෙලා ජිංජිස් ඛාන් ඇවිල්ලා. එතකොට චීනෙට ආසන්න භූදේශපාලනික වශයෙන් ගත්තොත් චීනෙට ආසන්නම භූමියක මුස්ලිම් බලය ස්ථාපනය වෙලා තිබුණා. එතකොට ඇත්තම මේ සෙන්හ කියලා කිව්වට ඔහුගේ නම සෙන්හ නෙමෙයි. ඔහුගේ මුල් නම මාහ. ඔහුගේ නම මාහ. ඔහු මේ මුස්ලිම් පවුලක් හිටියා බොහොම ප්‍රසිද්ධ. කුන් යන් කුන් මින් කියලා හඳුන්වපු මොංගෝලියානු මුස්ලිම් පවුලක්. එතකොට මේ කුන් යන් කුන් මින් කියන මුස්ලිම් පවුලේට තමයි මේ මාහ අයිති වෙන්නේ. එතකොට මේ මොහුට හිටියා ඔහුගේ මී මුත්තා මේ කවුද මාහ පස්සේ සෙන්හ වෙන්නේ. එතකොට සෙන්හ කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි යාගෙන එතන ලොකුවට කතා නොකලට චීනයේ සිට අරාබිය දක්වා සියලුම රටවල් මේ සෙන්හ ගැන අධ්‍යයනය කරනවා. සෙන්හ ගැන කතා කරනවා. සෙන්හ ලොකු ගෞරවයක් තියෙනවා. ඔහු කන්ෆියුසියස් තුමාට දක්වන ගෞරවය නෙමෙයි. හැබැයි ඒ වගේ අධ්‍යයනය කරනවා. ඔව් නුවන් සමහර රටවල් තියෙනවා සෙන්හ අදහනවා. අදහනවා සෙන්හ වෙනුවෙන් හදපු පූජනීය ස්ථාන තියෙනවා. මේ මේ චීනේ නෙමෙයි තියෙනවා. මේ අර ලෝකඩ ප්‍රතිමා වගේ සෙන්හ තියෙනවා. අර කඩුවත් අරන් ඉන්න ප්‍රතිමා තියෙනවා. තායිලන්තයට ආවම තායිවානේ තායිවානේ ඒ ඉතා කුඩා කණ්ඩායම් ආගමක් හැටියට නෙමෙයි. ඔව් මොකද තායිවානේ හැදුනෙමස විප්ලවයේ පටන් ගන්නකොට චීනේ හිටපු රදලියෝ ටික මේ පසුබැස්සේ තායිවානෙටනේ. ඉතින් ඒ තරම් ප්‍රබල කෙනෙක් නේ. දෙහිීමට පවා ලක් වෙච්ච කෙනෙක්. දැන් අපි පාසල් පොත්වලට නම් ඒ කරුණ ඇතුළත් කරා. දැන් සෙන්හ ලංකාවට ඇවිල්ලා අර
ගාල්ලේ ත්‍රිභාෂා ලිපිය භාෂා තුනකින් ලියපු සෙල්ලිපියක් තියෙනවානේ. ඒ සෙල්ලිපිය සිංහ තමයි පිහිටෙව්වේ. කොටාගෙන ආවේ චීනෙ. කොටාගෙන ආවේ. දැන් බලන්න එතකොට ඒ දැන් ඒකෙන් මතුවෙන කාරණේකුත් තියෙනවානේ. ත්‍රිභාෂා කියන්නේ දෙමළ තියෙනවා. ඔව්. චීන තියෙනවා. සිංහල තියෙනවා. එතකොට කොච්චර රටවල් කීපයක් කරක් ගහලා තියෙනවද දෙමළ බා ඒ කියන්නේ ඒ අකුරු අරගෙන ගිහිල්ලා එහෙදිදී කොටලා ගේන්න. කොටලා ගේන්න. එතකොට ඒක ජාත්‍යන්තර වෙළඳ මාර්ගවල මේ ඒ සම්බන්ධතාවත් එක්ක ඇති වෙන දෙයක්. ඒ කියන්නේ එහෙ ඉන්න ඇතිනේ සිංහල දන්න කට්ටිය ඉන්න ඇති දෙමළ දන්න කට්ටිය ඉන්න ඇති. ඔව්. මේ අරාබි අකුරු. අරාබි අකුරු. හරි ඒක කොහොම දැනගත්තා? මේ අපි වෙළඳාමනේ ඉන්නේ. එතකොට මේ සෙන්හ ගේ මුත්තා බැලුවාම ඔහුගේ නම සයියඩ් අජාල් ෂාම්ස් තුල්ඩී නෝමාර්. ඔහුගේ සියාගේ නම. ඒතර අපිට පැහැදිලිව පේනවා මොහු මුස්ලිම් ජාතිකයෙක් කියලා. එතකොට මේ ඊට පස්සේ යාගේ මිමුත්තගේ නමනේ. ඊට පස්සේ ඔහුගේ ඔහොම ඇවිල්ලා එයාගේ પરම්පරාව දියුණු වුණා. මේ මාහ එහෙම නැත්නම් පස්සේ කාලේ සෙන්හ කියලා හඳුන්වන මාහට එක සහෝදරයෙකුයි සහෝදරියෝ හතර දෙනෙකුයි හිටියා. ඒ ඔහුගේ මේ පවුලේ විස්තර. ඉතින් කොහොම හරි මේ මාහගේ තාත්තා, ඒ කියන්නේ සෙන්හගේ තාත්තා හැඳින්නේ මා හජ්ජි කියලා. හජ්ජි. ඔව්. ඔහු ඇවිල්ලා හජ්ජි වන්දනාවේ ගිය එක්කෙනෙක්. හරි අපි හජ්ලා කියලා කියනවනේ. හජ්ලා කියනවා. අල් හජ් කියලා කියන්නේ. අල් හජ් කියන්නේ හජ්ජිවරේ. ඒතර ඔහුගේ තාත්තා මා හජ්ජි. එතකොට මේ මවුන් හිටියේ මේ ඇත්ත වශයෙන්ම මේ මේ යුනාන් ප්‍රදේශයේ. චීනේ. චීනේ. එතකොට මුස්ලිම්වරු ඉන්නවා. මුස්ලිම්වරු ඉන්නවනේ. එතකොට දැන් මේ ඉන්නේ මින් අධිරාජයාගේ කාල පරිච්ඡේදයේ. එතකොට මින් අධිරාජයා මේ යුනාන් ආක්‍රමණය කළා. යුනාන් ආක්‍රමණය කරලා ඒ සටනේදී ඔය මා හජ්ජි මිය ගියා. අවුරුදු 34යි වයස තාත්තා. ඔව් අපේ විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් යුනාන් විශේෂයෙන් මේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඔව්. අපේ සංස්කෘතික වශයෙන් හරි සම්බන්ධයි. සම්බන්ධයි. ඒක තමයි යුනාන් වල සෑහෙන ශිෂ්‍යෝ ඉන්නවා ලංකාවේ. ඔව්. එතකොට මේ මින් හමුදාව ගිහිල්ලා මේ යුනාන් වලට ගිහිල්ලා සටන් කළා. ඒ තිබිච්ච මුස්ලිම් මොංගල් බල් මේ මොගල් මොගල්වරුන්ගේ මේ බලය තෙරහිව. ඉතින් ඒ සටනේදී මේ මා හජ්ජි මිය ගියා. ඔහුගේ වයස අවුරුදු 37යි. 37දී මිය ගියා. එතකොට මේ එයාගේ පුතානේ මේ මාහ අපි අපේ කතානායකයා සෙන්හ පස්සේ සෙන්හ කියලා කියන්නේ ඔහුට පස්සේ නම දැම්මේ. ඔව් මාහ. ඉතින් මේ 1381 ක්‍රිස්තු වර්ෂයෙන් මේ තමයි මේ මින් හමුදාව මේ යුනාන් වලට ගිහිල්ලා මේ සටන කළේ. ඒ සටනේදී මේ සිංහ අවුරුදු 10ක ළමෙක් මේ මා අපි අපේ කතානායකයා ඔහුගේ නම මාහනේ නියම නම. මාහගේ වයස අවුරුදු 10යි. ඉතින් මේ මොහු වයස අවුරුදු 10දී මින් අධිරාජයාගේ හමුදාව විසින් මෙයාව අල්ලගත්තා. මාහව අල්ලගෙන ඒ අල්ලගත්ත නායමේ ජනරාල්වරයා ෆූ ජොන්ඩේ කියන ජනරාල්වරයා තමයි මේ මෙයාව අල්ලගත්තේ. මොකද මින් අධිරාජයා වෙනුවෙන් මේ ෆූ යුන්ඩේ තමයි යුනාන් වලට ගිහිල්ලා මේ සටන අරගෙන ගියේ. පස්සේ මොහු අල්ලගත්ත මේ මාහව අවුරුදු 10ත් 14ත් වගේ අතර කාලේ ඉඳ ඇති කියලා තමයි අනුමාන කරන්නේ මොහු අල්ලගන්නකොට. ඊට පස්සේ නුවන් මේ අල්ලගෙන මෙයාව ගෙනාව හිරකාරයෙක් හැටියට ගෙනල්ලා මෙයාව අන්තිමට රාජසභාවේ සේවයට යොදාගත්තා මින් අධිරාජයා. හැබැයි ගෙනහාම මොහු වන්දේකරණයට ලක් කරා. වන්දේකරණ ලක් කරා. කැස්ට්‍රේෂන් කියලා කියන්නේ. ඔව්. හරි. එතකොට චීන රාජසභාවේ හිටියා එක්තරා පිරිසක් ප්‍රභුවරු. ඒගොල්ලන්ට කියන්නේ මේ යුනක් කියලා කියන්නේ මේ අය ඉංග්‍රීසියෙන් කැස්ට්‍රේටඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ට බෑ මේ ප්‍රජනක කටයුතු වල දෙකට පරම්පරාවක් කරන්න බෑ. ඒක තමයි සර් වැරදියට සමහර ලාවට ගිහිල්ලා තිනවා මේ
සෙන්හ කියලා කෙනා ට්‍රාන්ස් ජෙන්ඩර්වල ඉන්න. ඔව් නපුන්සක කියන වචනේ. නපුන්සක කියන වචනේ ගිහිල්ලා තිනා. ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙක් නෙමෙයි. මේක කියන්න ඕන නුවන්. ඒ කියන්නේ මේ චීනේ රාජසභාවේ හිටියා වැදගත් පුද්ගලයෝ. මණ්ඩලයක් හිටියා. ඒගොල්ලෝ යුනක්ස්ලා කියලා හඳුන්වන්නේ. යුනක්ස් කියලා කියන්නේ පරම්පරාව බෝ කරන්න බැරි. ඒ කියන්නේ දැන් අපි තියෙනවනේ ඔය හරක් පුසි කරනවා කියලා. ඔව් ඔව් ඔව්. ඌරෝ හරක් පුසි කරනවා කියන්නේ කැස්ට්‍රේෂන් කියන එක. ඒ කියන්නේ වන්දභාවයට. වන්දභාවයට වන්දියාකරණය කරනවා. වන්දේකරණේ වන්දේකරණේ කරන්න පුළුවන් සත්කමකින්. එහෙම කරලා තියෙනවා. එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය වලින් වන්දේකරණයට ලක් කරනවා. ඒ කියන්නේ අර මුෂණ කෝෂවල පොඩි සත්කමක් කරනවා. කරලා ඒක මේවා ඉතින් දැන් කෙනෙක් අහන්න පුළුවන් හරි වැඩන්නේ ආණ්ඩුවෙන් වන්දේකරණය කරනවද කියලා. දේශපාලනේ ඉන්න අය එහෙම කරලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් එහෙමයි යොදවලා තියෙන්නේ රජුගේ ළඟම සේවයට අන්තපුරේ සේවයට නොයෙක් දේවල්. ඊළඟට සමහර විට දැන් කෙනෙක් අහන්න පුළුවන් ඒ රාජසභාවේ හිටපු අයගෙන් වන්දේකරණයට ලක් කරන්න තෝරගන්නේ කවුද කියලා. හැම කෙනාමත් නැහනේ. ඒතකොට බොහෝ වෙලාවට බොහොම සක්‍රීය රජුගේ බලයට ශක්තිය තියෙන රජුගේ බලයට තර්ජනයක් වෙනවා වගේ පේන අය ඉදිරියේදී එහෙම වෙයි කියලා හිතුන හිතන අය වන්දේකරණයට ලක් කරා. මොකද ඒගොල්ලන්ගෙන් ජනිතෝ බිහි වෙන්නේ. බිහි වෙන්නේ නැති වෙන්නේ. බිහි වෙන්නේ නැති වෙන විදිහට. එතකොට මේ 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 ඒ කියන්නේ ඔය 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 චීන විතරක් නෙමෙයි සර්. මේ ඔවුන් ඇත්තටම අන්තපුරේ ලිංගික ශ්‍රමිකයෝ විදිහට තමයි සමහර රටවල් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් හොඳ හරි දැඩි පිරිමින් අන්තපුරේ විශාල කාන්තාවන් ප්‍රමාණයක් ඉන්න සමහරලාට රජතුමාට අවුරුද්දක සැරයක්වත් ඒ කාන්තාවක් සමග ගම්මෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ඕන අයපාකම් හොයන්න ඒ වගේ හැඩි දැඩි පිරිමින් වන්දියාකරණයට ලක් කළා වෙන රටත් තොරතුරු තියන නිසා එහෙම තියෙනවා. එහෙම තියෙනවා. මේ වන්දේකරණ ඒ කියන්නේ රාජසභාවට සම්බන්ධ පුද්ගලයන් ඇතැම් පුද්ගලයන් එසේ සිතාමතා වන්දේකරණයට ලක් කිරීම පිළිබඳව මුල්ම සාක්ෂි හම්බෙන්නේ ක්‍රිස්තුපූර්ව 2000 වර්ෂයේ ක්‍රිස්තුපූර්ව 2000 සුමේරියාවේ. සුමේරියාවේ එහෙම රාජකීය පවුල් වලට සම්බන්ධ අය නිලධාරීන් වන්දේකරණයට ලක් කරපු බවට සාක්ෂි තියෙනවා. එතකොට ඒ වගේම ඇසිරියාවේ පුරාණ ඇසිරියානු සભ્યත්වයේ සමලිංගිකයන්ට දීපු දඬුවම තමයි වන්ද කිරීම වන්දේකරණයට ලක් කිරීම කැස්ට්‍රේෂන් කියන එක. ඉතින් මේ අනිත් පැත්තත් තිබුණානේ සර්. දැන් හම්බෙලා තියෙනවානේ සමහර ලාවට මේ යකඩින් හදපු කාන්තා යට ඇඳුම්. ඔව් හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙනවානේ. ඔව් මේ ඒත් ක්‍රිස්තුපූර්ව යුගයට අයිති එතනිනුත් යම්කිසි ආකාරයක ආරක්ෂාවක් තමයි සලසන් හදලා තියෙන්නේ. අනේ දැන් ඔය බයිසෙන්තියානු රාජධානියේ පූජකයන්ව මේ වන්දේකරණයට ලක් කරා. හරි කැස්ට්‍රේෂන් කළා. ඉතින් ඒ කියන්නේ එතකොට අර ඉතින් ඒ විදිහට ඒ නොයෙක් නොයෙක් ප්‍රශ්න තියෙනවා. ඉතින් බැලුවම මේ දේශපාලනඥයින්ව මේ වන්දේකරණයට ලක් කිරීම කියන එක එහෙම කරන්න ඕනයි කියන එක ඉතින් අපිට උනත් හැඟෙනවා නේ. මේ නිකම් අද කාලේ ජීවත් වෙනකොට මේ වුණා නම් කොච්චර පොඩ්ඩක් කියලා අවස්ථා තියෙනවා. ඒක පුදුමයට අපි හයි සෙන්නට එමුසා දෙන්න නැත්තම් මේ කතාව දිගින් දිගට යනවා. මම මේ කර නමුත් ඒක දිග ඉතිහාසයක් තියෙන වෙනවා. අපි වෙන දවසක් කතා කරමු. වෙන දවසක් කතා කර හරසවත් කතාවක්. මේ අපි යුනක්ස් පටි සහ ඒ කාරණා පිළිබඳව කතා කරමු. යුනක්ස් කියන වචනේ ග්‍රීක එකටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් අපිව කතා කරමු. අනිවාර්යෙන් කතා කරමු. කොහොම හරි මේ සෙන්හ මින් අධිරාජයාට බොහොම මේ බොහොම පක්ෂපාතිව වැඩ කළා. ඒ පක්ෂපාතිව වැඩ කරාම යුසෙන් ඩී කියන අධිරාජයාට ඒ අධිරාජයා තමයි ওই මාහ කියන වචනේ අයින් කළා. ඔහුට මේ සෙන්හ කියන නම දුන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ඔහුට මේ අන්වර්ථ නමක් දැම්ම අධිරාජයා සම්බාඕ කියලා. සම්බාඕ මොකද මේ මාහ සෙන්හ වෙන්න කලින් මාහනේ මාහ සටන්වලදී එහෙම බොහොම දක්ෂතාවක් දැක්වුවා. මේ රජුට හරි පක්ෂපාතිව රජුරෝ නමදම සන්බාවෝ කියලා. සන්බාවෝ කියන්නේ අපේ පරිවර්තනයකට ත්‍රිරත්නය තෙරුවන් ට්‍රිපල් ජෙම් කියන එක. ඒ කියන්නේ ඒකේ අදහස් කරේ ඔහු රජුට තුන් සරණය කියන එක. අදටත් චීනයේ සම්බාවෝ වගේ ළඟින් යන වචනයක් පාවිච්චි වෙනවා. ත්‍රිවිධ රත්නයට කියනවා. හරි සන්බාවෝ. ඉතින් මේ කොහොම හරි ඔහු
මින් අධිරාජය ඔහු පාවිච්චි කළා ඔහුගේ දේශපාලන කටයුතු වලට. මින් අධිරාජයට උවමනා වුණා මේ අරාබි සීනෝ චීන වෙළඳාම හොඳට ජයට දිනුන වෙලා තිබුණා. මේ එහෙනම් දකුණු පළාතේ බටහිර දකුණු පළාත්වල තොරතුරු හොයන්න. ඉතින් මේ නැව් ලොකු නැව් හමුදාවක් දීලා මේ සෙන්හව හත් පාරක් අප්‍රිකාව අරාබිය දක්වා ඔහු යාත්‍රා කළා. යාත්‍රා කරලා මේ අතෝෂම චීන අධිරාජයට උවමනා වුණේ ඉන්දිය සාගරයේ චීනාධිපත්‍ය ආරක්ෂා කරගන්න ඒකට දඩමීම හැටියට පාවිච්චි කරේ සෙන්හව. සෙන්හ කලේ මොකද්ද චීනෙන් සිල්ක් පොසිලෙන් ඒ වගේව අරගෙන ඒවා සමහර රටවල් වලට තෑගි භෝග හැටියටත් දුන්නා. දීලා බෙදලා වෙළඳාම කරා. ඒකම සෙන්හ ආපහු චීනෙට යනකොට අරංගී අමුතු දේවල් වාර්තා වෙලා තියෙනවා චීන ලේඛනවල. ඔටෝ සීබ්‍රලා ජිරාෆ්ලා හරි නැහුවල පටවගෙන එහෙ නැති කට්ටිය. එහෙ නැති කට්ටියනේ. ඊළඟට ඔය අප්‍රිකාවේ ස්වාහිලි වෙරළ දිගේ තියෙන ඇද්දල වලට හරි ප්‍රසිද්ධයි. ඇද්දල මේවා පටවගෙන එයා චීනෙට අරන් ආවා. ඉතින් කොහොම හරි වෙළඳාමත් තිබුණා. නමුත් මින් අධිරාජයාට උවමනා වුණා ඉන්දිය සාගරයේ චීන බලය ස්ථාපනය කරගන්න. ඒක තමයි සෙන්හගේ ගමන. දැන් අපි දන්නවා ලංකාවට සෙන්හ ආවා. එතකොට දැන් අපි කවුරුත් හිතන්නේ නැති දෙයක්. දැන් අපි ගාලු යනකොට අපි එක්තරා තැනකදී නතර වෙලා දේවාලයක වඳිනවා සීනිගම. මෙත්තම මේ සීනිගම කියන්නේ චීන ගම කියන එක. ඒ කියන්නේ චීන ආය ඇවිල්ලා ගැවසුම් ගන්න. ආ ඒක මේ ගාල්ලේ ගැහුව යාර සෙල්ලිප්පේ ගිහිල්ලා නේද? ක්‍රිප්ස් පාරේ තිබිලානේ හම්බුනේ. ඉතින් ওই සීනිගම කියන්නේ චීන ගම කියන එක. ඉතින් ඒ අය ඔය ඇවිල්ලා ගොඩ බැස්සා ආවා ගියා. ඒ සම්බන්ධතාව අපට ඉතිහාසයේ ඉඳලම තිබුණා. කොහොම හරි සෙන්හ මිය ගියෙත් මේ තමන්ගේ හත්වෙනි නාවික ගමන කරලා ආපහු චීනට යන අතරතුර ක්‍රිස්තු වර්ෂ 1433 තමයි සෙන්හ මිය ගියේ. ඉන්දියාව කිට්ටුව ගොඩබිමකදී තමයි ඔහු මිය ගියේ. සර් සෙල්ලිපිය ගාල්ලේ තියෙන මේ අර වීරාලකේශර අල්ලන් යනකොට ඒ පාරගෙන ආපු සෙල්ලිපියක්ද? ඒක හරියට පැහැදිලි නෑ. ඔහු ශ්‍රීපාදයට කරන පූජාවක් ගැන එක සඳහන් වෙන්නේ ශ්‍රීපාදයට. ඔහු පළවෙනි පාර ආවා හරි ගියේ නෑ. දෙවෙනි පාර ආවිල්ලා රජුරුවන් අල්ලන් ගියා. ඊට පස්සෙත් එන්න ඇති. ආවා. හත් පාරක් ගියා. ඔව්. ඔහු තුන්වෙනි පාරත් ආවා ලංකාවට. ලංකාවට ආවා. බොහෝ විට තුන්වෙනි පාර වෙන්න ඇති. ඒක ගේන්න ඇති ක්‍රිප්ස් පාරේ. මට හරියට නිශ්චි නෑ ඒක මේ වෙලාවේ කියන්න. හොල බලල කියන්න පුළුවන්. මේ ඉතින් කොහොම හරි ඔහු මේ තමන්ගේ ආපසු ගමනකදී මිය ගියා. ඔහුව මිහිදන් කළා ඉන්දියානුට අයිති භූමියක. නමුත් ඔහු 1833 මිය ගියේ. නමුත් අද චීනේ නැන්ජිං වල තියෙන ඔහුගේ සොහොන. හැබැයි සොහොන මේ අර සෙනෝටොප්ස් කියලා කියන්නේ ඒ කියන්නේ ස්මාරක සොහොනක්. ඒකේ තියෙන්නේ ඔහුගේ ඇඳුම් හිස්වැස්ම තමයි තියෙන ශාරීරික කොටස් ඒකේ නෑ. නමුත් සෙන්හ බොහොම මේ බොහොම බලපෑමක් ඇති කරපු චරිතයක් අපි දන්නවා. අපේ රටට කොහොමද මේ බලපෑම ඇති කරේ කියලා. ඒ විතරක් නෙමෙයි ඔහු මේ චීනයේ සිට බටහිරට යන පාරේ මූදු මාර්ගයේ තිබිච්ච රටවල් වල දේශපාලනයට ඔහු බලපෑම ඇති කළා. ඔහු රජවරු ඕනේ නැත්තම් අයින් කරලා රජවරුපත් කළා. එහෙම දේවල් කරා. දැන් ඔය ලංකාවේ දිදී කියන කලේ ලංකාවේ තේකනුනේ අලකේශවර මෙහෙම මේ රණ්ඩු වෙනකොට අල්ලන් ගියා. හරි. හැබැයි මෙහෙම එකක් තියෙනවා නෝන අපේ ඉදිරි වැඩසටහන ඉදිරි කොටසේදී අපි ඒක සාකච්ඡා කරමු. දැන් අලකේශවරව එහෙම කුදලාගෙන අරන් ගියේ එක රාජ්‍ය තාන්ත්‍රිකද කියලා කෙනෙක් අහන්න පුළුවන්. එහෙම කුදලාගෙන අරන් යන්නේ ඒක. අපි මේ කුදලාගෙන යනවා කියන එක භාවිතා වෙන්නේ ඒක මේ මෙහෙම වඩම්මගෙන ගිය එකක් නෙමෙයි. ඒක අල්ලගෙන ගියා. හරි. ඉතින් මේ මොකද ඒ කුදලාගෙන යනවා කියන වචනෙන් තමයි අපිට අර චිත්‍ර රූපේම වෙන්නේ. මොකද සෙන්හ වගේ විශාල අද්මිරාල්වරයෙක් මින් අධිරාජයාගේ නියෝජිතෙක්. හා ඒ වගේ විශාල අධිරාජයෙක් ඉතින් අර අලකේශවර වගේ කෙනෙක්ව ගෙනියන්නේ කොහොමද කියන එක ගැන කියන්න අපිට තියෙන හොඳම වදන්චිත්‍රය තමයි ඒක. වදන්චිත්‍රය තමයි කුදලාගෙන යනවායි කියන එක. මොකද අලකේශවර දැන් හැම කෙනෙක්ම අහන්න පුළුවන්. දැන් මින් වගේ අධිරාජයෙක් ගැන අලකේශවර නොදැනගින්න හේතුවකුත් නැහැනේ. ඉතින් මේ සෙන්හ ගැනත් නොදැනගෙන ඉන්න විදියක් නැහැනේ. ඉතින් අලකේශවර අර වගේ අදූරදර්ශී ලෙස හැසුරුනේ ඇයි කියන එක ගැන ජනතාවටත් ඒක හිතෙයි අපේ ප්‍රේක්ෂක ජනතාවටත්. අපි ඊළඟ අවස්ථාවේදී මේ විරාමයෙන් පස්සේ අපි ඒ ගැන
දීර්ඝව කතා කරමු. ඔව් සර් දැන් අපි සෙන්හාගේ පරිච්ඡේදය ඉවර කරන්න ඕනේ. ඔහු ඉන්දියාව ආශ්‍රිත ප්‍රදේශයකේ තමයි අවසන් ගමන් ගියේ. ඔහුගේ ඔහු මිහිදන් කරේ චීනයේ නෙමෙයි පිට. නමුත් චීනය අද මම හිතන්නේ 1983 නැවත ඔහුගේ නැන්ජිං ස්මාරකය අලුත් වැඩියා කරා. ඒ නැන්ජිං වල තියෙන ඔහුගේ ස්මාරක සිහිවටන ස්මාරකයක් මිසක් ඔහුගේ ශරීර නිදන් කරපු තැනක් නෙමෙයි. ඒ වගේම අර සිංහ හැඳින්වීම සඳහා අර නපුංසක කියන වචනේ පාවිච්චි කරන එක වැරදි. ඒක චීනයේ පමණක් නෙමෙයි ලෝකේ නොයෙක් තැන්වල තිබිච්ච අර යුනක් කමියුනිටි කියන එක. ඒ කියන්නේ යුනක් කියලා කියන්නේ වඳ ප්‍රජාවක්, වඳ කණ්ඩායමක් දේශපාලනයට සම්බන්ධ වෙලා හිටිය. වඳ කරා ඒගොල්ලෝ. වඳාය දේශපාලනයට ආව නෙමෙයි. නමුත් ඒගොල්ලෝ වඳ කළා. කියන්නේ යාන්ත්‍රිකව වඳ කිරීම කළා විශේෂ හේතු නිසා. ඔය වඳ කියන කෑල්ල රටවල් වල දේශපාලන වෙනස් කරන්න ගොඩක් වෙලාවට බලපානවා. ඉතින් අපිට කියන්න බෑ. ඉතින් හරි පස්සේ අන්තිමට වන්දි ගෙවන්න වෙනවා. ඒකත් වැදගත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි දැන් සෙන්හටනේ අපි යුනක් කියලා කිව්වේ. ඉතින් ඇත්ත මුස්ලිම් කෙනෙක් නේ. ඉතින් අපිත් මේ මේ ඒව සම්බන්ධ ගත්තේ එහෙම සම්බන්ධ කරන්නේ දන්නේ නැහැ. ඕක තමයි අපි දන්නේ. හරි අපි යන් විරාමයට ප්‍රවෘත්ති අහන්න. අපිට ප්‍රවෘත්ති වලින් තමයි ඉතින් ඔය දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකම ඔබට ලියන්න පුළුවන් තැපැල් පෙට්ටිය 2045 කොළඹ, තැපැල් පෙට්ටිය 2045 කොළඹ. අපි ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ නැවතත් හම්බෙමු. අපේ දෙවැනි කොටසට අපිට පුළුවන් මෙතනින් යන්න.